මිනිස්සුන් ජාති දෙකක ඉන්නවා. සමහරක් අය ප්‍රශ්න ඇතුලේ ජීවත් වෙනවා. ඒ ප්‍රශ්න ඇතුලේ ජීවත් වෙන්නේ ඒක තමයි කියන්නේ දුප්පත්කම කියලා. මොකද මේකේ දුප්පත්කම කොටස් හතරයි. හැබැයි මේ හතරම එකට ගුලි කරගෙන තමයි දුප්පත් මිනිස්සු ඉන්නේ. ආර්ථික වශයෙන් දුප්පත්කම තියෙනවා, ඒ කියන්නේ මුදල් නැහැ. සමාජීය දරිද්‍රතාවය තියෙනවා. සමාජීය දරිද්‍රතාවය කියන්නේ තමන්ගේ වටපිටාව බැලුවහම මේක දුප්පත්. ඊට පස්සේ අපිට තියෙනවා සංස්කෘතික දරිද්‍රතාවය. සංස්කෘතික දරිද්‍රතාවය කියන්නේ අපි හිතන විදිහ, අපි පතන විදිහ, ඒ ඔක්කොම දුප්පත්. එතකොට ඊට පස්සේ අපිට මානව දරිද්‍රතාවය තියෙනවා. ඒ කියන්නේ අධ්‍යාපනයේ දුප්පත්, සෞඛ්‍ය දුප්පත්. එතකොට මේ හතරක් එකතු වෙලා තමයි මේ දුප්පත්කම හැදෙන්නේ. හැබැයි අපිට මේ හිතන විදිහ, ඒ කියන්නේ දුප්පත්කම හිතන විදිහයි අර මානව දරිද්‍රතාවය කියන එකයි. අධ්‍යාපනයෙන් මේ ළමයින්ව පෝසත් කරොත් මේකෙන් ගැලවෙනවා මේ ළමයි. ළමයි විතරක් නෙවෙයි, අද වෙනකොට අපේ DP කෝඩින් ස්කූල් එක කොච්චර සාර්ථකව කරගෙන යනවද කිව්වොත් දෙමව්පියොත් අර දුප්පත් මනසෙන් ගැලවෙනවා. ඉස්කෝලවල තියෙන කම්පියුටර්ස් ටික හවසට ඇරියොත් මේ වගේ සෙන්ටර්ස් 1000ක් අරින්න පුළුවන්. මොකද මහින්දෝදී විද්‍යාගාර 1000ක් හැදුවා. ඒවැ කම්පියුටර්ස් 40ක් තියෙනවා. ඉතින් මේක හවස් වරු ඇරියොත් මේ වගේ අද ඇරිය වගේ සෙන්ටර්ස් 1000ක් රජයට පුළුවන් හවස් වරු ඇරින්න. මේ ළමයින්ව බේරගන්නවා කියන එක ඒ තරම් මහ දෙයක් නෙමෙයි. මට නම් මේක ඇත්තටම පොඩි අයිලන්ඩ් එකක්. මට ඒක හින්දා මේ ඉපදෙන ළමයි 330,000 බේරගන්න, මගෙත් එක්ක එන අය බේරගන්න මට හරි ලේසි. ඉතින් මම ඒකින්ද මම ඒක දිගටම කරගෙන යනවා.